දෙන්නේ මාධ්‍යවිද තතුවන් ඉතාමත් මාදරෙන් සාදරයෙන් පිළිගන්නවා අද මාධ්‍යහමුව හැඳවන්ඩ බලබාාවූ ප්‍රධානම හේතුව තමයි කහරක් ගෙනීමී ව්‍යාපෘතියක්න් රාජපක්ෂආණ්ඩුව දේදස් හතාවුරුද්දේ කැබිණට මණ්ලි අනුමතියක් සහිතුව ආරම්භ කරනවා. ඒ අනුව විදේශටටබලින් කෙරි හරක් ගෙනීමට සැලසුම් කරනවා ඊට පස්සේ දෙදස් යහපාරනාණඩුව යටති මේ ක්‍රියාවර නැගෙනවා දෙදස් පහලුවෙන් පස්සේ එක වතාවක් හරක් දෙදාහකුතුන් තාවතාවක් හරක් තුොඳ හකුත් වසින් හර පන්දාහකන් ලංකාවට ගේනවා ඒ හරකිෙකින් රූපියයා ලක්ෂ දෙක බැගිම් ගොවින්ට බෙදා දෙෙනවා නමුත් මෙම හරකුන්ගෙම් ලෙඩ දෙකක් ප්‍රධාන වසිෙන්ම බෝ වනා පැසිවුලා හිපටිකා කියන රෝග අතුන් බෝධින් වයිඩල් ඩයිියයා කියන බ.විD කියන රෝගය අතුන් බෝ වෙලා මේ හරකුන්ගින් විශාර්මාණය මැරුණා අඩුතෙන් පැටවුගාපු පැටව තොගපසයම් මැරුණා මේ හරක් ගත්ත ගොවිජනතාව ආයෝජකයෝ විශාලපසයෙන් එගොල්ලෝ අඩෑවටීමකට ලක්වුණා අදාළ කිරිප්‍රමාණය ලබාගණ්ඩත් බැරිෝනාා තමුන්ගේ දේපළ ගෙවල් දුරුවල් පවා බැන්කෝල්ට සින්න වෙච්ච තත්වට කා වන්දේසිකට තත්ත්වයට පත්වනාා. තෝට පැසිවෝලා හිපටිකා කියන රෝගය මේක අපිට තිබුණ රෝගයක් නමේ මේ එක මිනිස්සුන්ටත් බෝවීමී අවධානම තිබෙනවා. ඒ තත්ත්වි තුළ එවැනි අනතුරදායක තත්ත්වයක් තුළ තවත් හරක් පාලස්ථාවක් ගෙන්වීම සඳහා, යහපාල නා්ඩුව පී හැරිසං ඇමතිවරයා ඇමැතිවරයා විදිිට ඉන්නකොට අමාත්‍යමසේ ලේකම් වරිය. අගමැති අනිල් වික්කම සිංහ මහත්තයාගේ ලේකම්ගේ බිලිඳ ඒගොල්ලො ඉන්නකොට තවදුල් තවත් ගියවසුමකට ඇනම්. ඒ ගියවසුමට අනුව දෙදස් දහට අවුරුද්ද අයවයින්කිෙලිහරක් ගෙන්වීම සඳහා සත පහක්වත් අයවයි මුදල් වෙෙන් කරලා නොතිබුණු තත්ත්වයක් යටදේ. මෝල්ලෙ ලෙගුලාසි උල්ලන් ගනය කරලා විශේෂෙන්ම බාණ්ඩාගාරියට සම්බන්ධ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා වෙලා රුඩල් එක්ස්පොට් කියන ඔස්ටේලියයාවි සමාගමට රුපියල් කෝටි එකසිියතිස් එකක මුද ලක්ින් ඇඩ්වාන්ස් ලෙස ගෙබ නවා ඒ ගෙවලා ඊයේ දවස වෙනොට අටනි ද වෙනකොට හරියටම අවුරුදු දෙකක් වෙනවා. එවන මීට අවුරුදු දෙක්කට පෙර රජයේ මූල්්‍යය නීති උල්ලංගනය කරමින් රල් සමාගමට රුපියල් කෝටි එකසිය තිස් එකක් ගෙව්වට අවුල්දුු දෙකක් ගත වෙනවා හරක්තියා හරකුන්ගේ පඬික හක්වත් පූස් පැටියෙක්වත් මේ වන කොනොත් ගෙනල්ලා නැහැ. ඊළඟට මේ සල්ලි ගෙවන්ඩ, මේ සල්ලි ගත්තේ නෙදර්ලන්ත රබෝ කියන බැංකවයින්. ඒමනම් නෙදර්ලන්ත රබෝ කියන බැංකුවට ශ්‍රී ලංකාවේ මහජනතාවගේ මුදල්වලින් පොලිය ගෙවනවා. මුදල් වා පොලි වාරිිකේ ගෙවනවා. නමුත් රූඩල් සමාගමට කෝටි එකසිය තිස්සෙකක් අපි ගෙවල තියෙනවා. රූඩල් සමාගම අපට හරක්දීලත් නෑ සල්ලිදීලත් නෑ ඒගොල්ලු මේ වෙනගොට අවුරදු දෙකක් තිස්සේ අපේ සල්ලිව ආයෝජනය කටලා ලාබ ලබෙමිංඉන්නවා. දැම් මේ කෝටි එකසිය තිස්ස එකක් සාමාන්‍යයෙන් සීර දහය පොලිය යටති, ලංකාවි වානිජි බැංකුවක ස්තිට තැම්පදූ දැම්මනම් කෝටි තිහකට වැඩි. පොලි මුදලක් රටට ලැබෙනු. එවන මිස් සියලු තත්ත්වයම් මේ වෙනකොට අයිම වෙලාක් තිබෙනවා. මෙන්න මේකත් එක්ක දැම් එක ලස්සන කතාව තමයි නෙදර්ලන්ත රබෝ බැංකුවට අපි වනයිවාජිකසාහ පොලිවාර්ික ගෙබෙනවා. රූරල් සමාගමට කෝටිකසි තිස්ස එකක් අපි ගෙබලා තියෙනවා. ඒගොල්ලෝ ඒකෙන් සල්ලි හෝයනවා. ඒ වෙනුවට අපට හරක්තියා පූස් පැටියක්කත් ලැබිලත්න ඩැන් අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. මේ වෙන කොටත් මේ පිළිබොඳුව කිසිම නිනව්වක් නැතුව හිටපු ආන්්ඩුවයි දැ ආ්ඩුවයි හතකු දුකටනවා. විශේෂෙන්ම විශේෂ ජනාධීපති කොමිසම් සභාවක් පත්කෙරුවා දෙදස් පහලවිින් පස්සේ සිද් ච්ච වචාදූසන පිබඳව ස්වාබැරිීමම සදා හිටපු ජනාධිපතය මෛත්‍රපාල සිිසේන ඒරිවාස්සේ ඒකට අදාළුව මේ හරකුන්ට අදාල ප්‍රශ්නත් මේක සාකච්චාවටගත් මික රදාාල වාර්තාවක් මෛත්‍රපාල සිරිසේන ජනාධිපසරගේ අතට පත්කෙරුවා. දැන් අපේ යහන්නේ. ඒ වාර්තාාව කෝ ඒ මෛත්‍යපාල සිරිසන මත්ත්‍යයා අර සුපිලි නිවාසෙකුත් එක්ක ගෙදරගියාවාගේ. ඒ වාර්තාාවත් අරගෙන ගියාද ඒම අරගිරර්ගී නැත්තම් ඒ වාර්තාාව මේ වෙනකොට තිෙන්න් ඩෝනනි වර්තමාන ජනාධීපතිවලයා යතති. එන්න ජනාධීපති වරගේ ලේකම් විදිර ජනාධිපති ලේකම් වරයා මේ වෙනකොට රටේ විශේෂ මටහජීසේවකගින් එය ඉල්ලීමක් කරනවා ඇත්තට මනියම් ලෙසක බලපැම් කිරීමක් තමුන්ගේ වැටුපරිත්‍යයාග කරන්න කියලා. අපි කිය කියන්නේ දැම රජේසේවකින්ගේ වැටුප්පොලට බලපෑම් කරන්න පෙර කරුණා කරලා මෙන්න මේවට අදාළ ක්‍රාමාර්ග ගණ්ඩ මේ විදියට රටේ සල්ලි වෙන ලෝකෙ රටවල්ලෝල සමාගම්මොලට අතයට ගණුදුනු තියාගෙන නීතිවරෝධීවිදයට දී තියෙනවා කෝටි ප්‍රකෝටිකනම් ඒ සල්ලි ගන්්ඩ ඒ ගත්තා නම් රජේසේවකින්ට මෙදට බලපෑම් කරන්න සිද්ධ වෙන්නේ. නැහැ. මම් එකකී එකකාරණයක් විදරයි. මෙමනික් කරුණනෝට ඕනතනම් තිබෙනවා. ඒවසයක් නෙමයි මාබැංකෝ හොටකම්කිරවා වංචාකිරුවා කෝටි ප්‍රෝටිකානක් ගැහුවා. ඒවාගේම තමයි මිග්‍යානා ගනදුනු වලදී. ඒවාගේම තමයි එයාබස් ගනදුනුවලදී මෙහම එකකදීම මාදවන්ත කප්පරක් සල්ලි, කාබාසිනිය කරලා තිනවා හොරකම් කරලා තිබෙනවා කරුණා කරලා අන්නට අතගහලා ඒමමුදල් අයකර ගන්ඩන්. ැතුව රජ සේවකන්ට අනියම් ලිස බලපෑම් කරනික න අතර කරන්න. ඒවාගේම තම්මයි පිබ ජයි සන්ත්‍රම හත්තගෙන් අපි හනවා ඔබතුමා වැටප තුනක් දීමම තුනක් ලබගනවද මෙනමක ුත්තර දට. ඔබතු මහා බැංකවේ වැඩකකිරවා ඒ විශසාාමට පක් බතුමා ලබනවද. මුදල් මාත්‍යන්ස ේක ොඩ දිර ඩකරුවා ඒක විශ්‍රාමට ප බතුමා ලබනවද දැ ජාත තිලේකම්මිදිර වැඩ කරනවා ඒක ටුප දීම අත්බතුමා ලබනවද. දීීමනා වැටු තුනක් ලබනවද. ඒමනම් ඒත් තත්ව තුල වැටු දෙකතුන හතුන හතරගන්න අයට මේක ප්‍රශ්නයක් නෙමි. නමුත් ඒවැටුපට සාපේක්ෂුව, ඉතාමත්ම සොච්චම් වැටු පටලබන රජේසේවකයින්ට අනියම්ලිස මේ බලපෑම් කරනකොට ඒ ඉතාමත්ම අසිල්තාවට පත්වෙනවා. ඒ නිසාපි ආණ්ඩුවට බල කරලා කියනවා. මේක පෞග්‍ය ආණ්ඩුව කරපු වැරද්දක්. පී හනිසල්ල මේකට වග කියන් ඕෝනෙ. පනිරිික්්‍රම සිහ මහත්තයාගේ. අමා එතුමාගේ ලේකම්ගේ බිලින්දතමයි. ඒ වෙනකොට මාත්‍යම්සේ ලේකම් විදදියට හිතේ. කොමි හ ිල් ගුලු පිළිගත්තා පිගන්න සිද් නා ග ලති රදක් න කියල. ඒමනන් දෙදස් ධාට අවුරුද්දේ, සත්තා පහක් පත් අයයම් සල්ලි ෙන්ං කරලා නැතුව තිබිය දී විදේශ සම්පත් දෙපාර්තමින්තුවේ අනුමතිේ යටතේ. පියල් ೋಟ සිಯ ತಿ ಕಪිල්್ ට ರගමකට පෞග්‍යයාන්ඩුව පාලනනාಂුව ලබාදුන්නේ මොනಪදනමක් යටತಿද. මෙ ට අනිල් විික්කමසිංහ සජිත්පේ මදා ස මහතුර. මත පා සිල්සන මහත් ලා ට වග කිය අ ඕනේ කුණා කරලමයා න් ටි රරල කියෙනවා මීට අ දාලුව හම දි හ ල දල් පොල්ලಯ එක්ක අය කරග්ඩ වැරද්ද කලපු අයට නිසිද න ල බාදෙන්න්න කිය කාරලි අපි මතක් කරනවා. පෞග කාලම සිරස ලිකාබේ කවි මරෂන ග මින්ම පි ද ීර්ගවමි කාරලි ඇදගනවා. ගේම තමයි ර ලිකා ත්ක කාලමක දිගටම ඇද්ද අනෙකුත් හම නාලිකාාවකම මේ පිළි බන්දුව විශේජ ප්‍රවෘති පරවුණ අපි මධ්‍ය යතනනුත් ඉල්ලාල සිටනවා. වුල්දුු දෙකක් ගතවෙන හොතේ, හෝට එකක් අපි රට උදුට ගෙන වදු දෙකක් ගතවෙනමීම හොතේ මේ සවශ්‍ය අධ කඩ ධ්‍ය ල් ක් කරු.